අයිවාන අදත් සුබුරුදු පරිදි සුබුරුදු වේලාවට ඔබෙක් වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ සවාරි ට්‍රැවල්ස් සමාගමේ අධ්‍යක්ෂ නාලක කරුණාකලගේ මහතා. අපි සූදානම් වන්නේ තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර තිබෙන සංචාරක කර්මාන්තය පිළිබඳව කතා කරන්න. එහි අපිට බැරිද මීට වඩා මේ ප්‍රවර්ධනය කරන්නට? මොනවාද තිබෙන අවස්ථාවන්, මොනවාද තිබෙන අභියෝගයන්, මෙවැනි කරුණු කාරණා රැසක් අපි සාකච්ඡා කිරීමට සූදානම්. අපි ආයුබෝවන් කියවෝ පිළිගන්නවා අපගේ වැඩසටහනට. ඇත්තටම දැන් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර මෙවැනි විට මොන මට්ටමේ සංචාරක කර්මාන්තයක්ද සිදුවන්නේ? කොහොමද අපිට ප්‍රවේශයක් ලබා දෙන්නේ? ඇත්තටම තායිලන්තයේ තියෙන සංචාරක ස්ථාන නරඹීම සඳහා ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් වාර්ෂිකව තායිලන්තයට යනවා. ඒ හා සාපේක්ෂව බැලුවහම තායිලන්තයේ ඉන්න තායි ජාතිකයන් ශ්‍රී ලංකාවට සංචාරය කරන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. අපේ රටේ ජනගහනය සහ තායිලන්තයේ ජනගහනය එක්ක සංසන්දනය කරනකොට ඒක ඉතාම ලොකු පරතරයක් තියෙනවා. ඉතින් නමුත් තායිලන්තයේ බෞද්ධයෝ, ඒ වගේම තායිලන්තයේ සංචාරකයෝ ලෝකෙ පුරා රටවල් වල සංචාරය කරන ප්‍රවණතාවයක් තියෙනවා. ඒගොල්ලෝ ලෝකෙ තියෙන ලොකුම සංචාරක වෙළඳපොළක්. ඉතින් ඒ සංචාරක වෙළඳපොළට අපේ ශ්‍රී ලංකාව කියන රට සහ ශ්‍රී ලංකාවේ තියෙන සංචාරය කරන්න තියෙන ස්ථාන ගැන යම්කිසි අලවිකරණ කටයුතු හරිහැටි වෙලා නැති නිසා තායිලන්තයේ ඉන්න තායිලන්ත ජාතිකයන්ට ශ්‍රී ලංකාව ගැන තියෙන අවබෝධය අඩුයි. ඉතින් ඒක ප්‍රවර්ධනය කරොත්, ඒක වැඩි දියුණු කරලා වැඩියෙන් අපේ රටේ තියෙන දේවල් ගැන ප්‍රචාරණය කරොත් මීට වඩා තායිලන්ත ජාතිකයන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නට හැකියාව තිබෙනවා. අතන නාලක, දැන් වසරකට කොබමණ තායිලන්ත වැසියන් ප්‍රමාණයක් සංචාරකයන් ලෙස පිටරටට ඇදී යනවාද? තායි ජාතිකයන් සංචාරකයන් හැටියට වෙනත් ලෝකේ පුරා යන සංචාරකයන් ප්‍රමාණය 105,000-110,000 අතර ප්‍රමාණයක් වසරකට ඒගොල්ලෝ සංචාරය කරනවා වෙනත් රටවල් වලට. ලංකාවට කොපමණ පිරිසක් එනවාද? ලංකාවට එකෙන් එන්නේ අතරම 10,000කට අඩු ප්‍රමාණයක්. මොන වගේ රටවල් වලට තායි ජාතිකෝ යන්නේ ලංකාවට එන්නේ නැත්තම් වැඩිපුර? ඇත්තටම තායි ජාතිකයන්ගේ වැඩිපුරම මේ තරුණ සහ මැද වයසේ හුඟක් අය ජපානය, කොරියාව වගේ රටවල් වලට යන ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම යුරෝපාය රටවලටත් යනවා. නමුත් විශේෂයෙන් කියනවනේ මේ බෞද්ධ සංචාරකයෝ, මොකද තායිලන්තය කියන්නේ තෙරවාදී බුද්ධාගම තියෙන අපේ වගේම බෞද්ධ රටක්. ඒ බෞද්ධ සංචාරකයෝ විශාල වශයෙන් ඉන්දියාවේ දඹදිව වගේ වන්දනා සංචාරවලට යනවා. ඉතින් ඉන්දියාවේ දඹදිව යන සංචාරකයන්ගෙන් ලෝකයෙන් එන ඉන්දියාවට එන සංචාරකයන්ගෙන් වැඩිම ප්‍රමාණය එන්නේ තායිලන්තයෙන්. ඉතින් එතනදී ඉන්දියාවට යන ප්‍රමාණයෙන් සුළු පිරිසක් හෝ අපිට ආකර්ෂණය කරගන්න අපි අවධානය යොමු කළ යුතුයි. දැන් ඒ අඩුම ගානේ ඒ වන්දනා සංචාරකයන් හෝ දැන් අත්‍රම දැන් ඔබ මේ සංචාරක සවාරි ට්‍රැවල් සායතන අධ්‍යක්ෂකවරයා, ඔබ හිතන්න ඕන දැන් ඔබ හොඳ කාරණයක් මතු කරන්න. ඉන්දියාවට අපි තායිලන්තයේ තේරවාදී බුද්ධාගම තිබෙන රටක්. ඇත්තම ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන, බුදු රජාණන් වහන්සේගේ හා සම්බන්ධ ගොඩාක් ආගමික සිද්ධස්ථාන ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. දඹදිවට එනවා නම් ඒ දඹදිව එන බැතිමතුන් ලංකාවට සංචාරය කරන අඩුගානේ දවසකට හෝ දෙකකට හෝ ගෙන්වාගෙන නැවත යවන්න පුළුවන් හැකියාවක් තිබෙනවද කියලා, මේකට කරන දෙයක් තියෙනවද? ඇත්තටම එහෙම ඒ වගේ අර ඉන්දියාවේ දඹදිව සංචාරය කරන ගමන් ලංකාව හරහා යන්න වගේ ඒ වගේ ක්‍රමවේදත් අපිට මේ හොයන්න පුළුවන්, ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම වෙනමම ලංකාවේ තියෙන මේ බෞද්ධ සංචාර බෞද්ධ වන්දනා ස්ථාන ගැන විශේෂයෙන් අපේ ජයශ්‍රී මාබෝධිය, දළදා වහන්සේ වැඩ වාසය කරන දළදා මාලිගාව, ඒ වගේම අපේ කැලණි විහාරය, ඒ වගේම තායිලන්තයට සම්බන්ධ යම් යම් තායි ඉතිහාසයත් එක්ක සම්බන්ධකම් තියෙන අපේ තෙරවාදී බුද්ධාගම ලංකාවට වැඩම කරපු, ඒ කියන්නේ උපසම්පදාව වැඩම කරපු උපාලි රහතන් වහන්සේ, උපාලි මහා හාමුදුරන් වහන්සේ, ඒ සම්බන්ධ යම් යම් ආගමික ස්ථාන වගේ දේවල් තායි ජාතිකයන්ගේ අතරට තායි භාෂාවෙන් ප්‍රචාරණ කටයුතු කළොත් ඒවල වටිනාකම ඒගොල්ලන්ට අවබෝධ කරලා දුන්නොත්, ඒ වගේම ඒ රටේ සංචාරක ආයතන, සංචාරක සමාගම් වලට මේ ශ්‍රී ලංකාවේ තියෙන සංචාරක ආකර්ෂණීය ස්ථාන ගැන ප්‍රචාර කටයුතු කරොත් ඒ සම්බන්ධව ලංකාවට හුඟක් ඒ තායි සංචාරකයන් ගෙන්වා ගන්න අවකාශයක් තියෙනවා. ඇතරම නාලක, දැන් සංචාරක කර්මාන්තය ලංකාවේ ඉතාමත්ම ප්‍රබල බලාපොරොත්තුවක් තවා තිබෙන ශේෂ්ත්‍රයක්. අපිට ඒ සම්බන්ධ අවස්ථාවන් තිබෙනවා. ඇතරම අපේ සාම්ප්‍රදායික සංචාරක ගමනාන්ත ලෙස සලකන යුරෝපීය සංචාරකයෝට ඔබ්බට ගිහිල්ලා
ඒවගේම දැන් ඉන්දියාවෙන් සංචාරකයන් විශාල වශයෙන් ලංකාවට පැමිණෙනවා. අපි දත්ත පරීක්ෂා කිරීමෙන් ඉන්දියාවට පෙනෙනවා ඉන්දියා සංචාරකයන් චීන සංචාරකයන් වේගෙන් වර්ධනය වෙනවා කියන කාරණය. දැන් ඔබ හොඳ කාරණයක් මතු කරන්නේ. අපිට ඇයි බැරි තායිලන්තේ වගේ රටකටත් මේ අවස්ථාව ලබා දීලා අපේ සංචාරක කර්මාන්තයේ තායි සංචාරකයන් උත් ලංකාවට වැඩිපුර ගෙන්වා ගන්නට. ඇත්තටම දැන් ඔබ මතු කරපු කාරණයක් තමයි මේ තායි භාෂාවෙන් අපි එහි ප්‍රවර්ධන කටයුතු කරොත් හොඳයි කියන එක. ඉංග්‍රීසි භාෂාව තායි ජාතිකයන්ට අමාරුයිද? ඔව්, ඇත්තටම තායිලන්තය කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාව වැඩිපුර පාවිච්චි කරන රටක් නෙවෙයි. ඒකට එක හේතුවක් තමයි තායිලන්තය කියන එක මේ එංගලන්තයට අර පහුගිය යටත් විජිත කාලේ යටත් වෙච්ච එහෙම කොලොනි එකක් වෙච්ච රටක් නෙවෙයි. ඒ වගේ රටවල් ඒ තමන්ගේම භාෂාවෙන් වැඩ කරන රටවල්නේ. ඉතින් ඒ රටවල අයගේ වැඩි අවධානය තියෙන තායි භාෂාවෙන්ම ඒගොල්ලන්ගේ සංවේදන කටයුතු කරන්න. ඉතින් අපි ලංකාව ගැන මොන හරි ප්‍රචාර කටයුතු කරනවා විශේෂයෙන්ම අපේ තියෙන සංචාරක ආකර්ෂණීය ස්ථාන ගැන, ඒවල වටිනාකම ගැන, ඒවලදි කරන්න පුළුවන් දේවල් ගැන එහෙම යම්කිසි දැනුවත් කිරීමක් හෝ ප්‍රචාර කටයුත්තක් කරනවා නම් අනිවාර්යයෙන් මේක කළ යුත්තේ තායි භාෂාවෙන්. අපි වෙනත් රටවල් වලට කරපු උපක්‍රම සහ වෙනත් රටවල් වල අපි සම්ප්‍රදායික විදිහට කරන සංචාරක ප්‍රවර්ධන ක්‍රමවේදයන් තායිලන්තයේදී ඒ විදිහටම කරන්න අමාරුයි. ඊළඟට තවත් එක කාරණයක් තමයි දැන් යුරෝපා ජාතිකයෝ වගේ සංචාරකයන්ට අපේ රටේ තියෙන ස්ථාන ගැන අපි කියලා දෙන ස්ථානම නෙවෙයි තායි ජාතිකයන්ට වැදගත් වෙන්නේ. දැන් උදාහරණයක් ඇරෙට දැන් යුරෝපා ජාතිකයෙක් ඒගොල්ලෝ බෞද්ධයෝ නොවන අය ඊළඟට ඒගොල්ලන්ට ඒගොල්ලෝ මේ වගේ රටකට ඇවිල්ලා ඒගොල්ලෝ නරඹන්න කැමතිව අපේ තියෙන වෙරළ මුහුදු තීර වගේ දේවල් තායි ජාතිකයන්ට ඒ තරම්ම ලොකු ආකර්ෂණයක් ඇති වෙන එකක් නැහැ. මොකද තායිලන්තෙත් වෙරළ තීර ඒ වගේ පුකෙට් කබ්‍රි ක්‍රබි පතය වගේ ඒ වගේ මුහුදු වෙරළවල් තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපි මේ ලංකාවේ තියෙන වෙරළ තීර ගැන වගේ දේවල් විතරක් කියලා වැඩක් නැහැ. නමුත් ලංකාවේ අපේ තියෙනවා ඒ තායිලන්තයේ ජනතාවට ප්‍රවර්ධනය කරන්න පුළුවන් දේවල්. හොඳම උදාහරණය දැන් බෞද්ධ සංචාරකයන්ට විතරක් නෙවෙයි බෞද්ධයන්ට අමතරව සාමාන්‍ය තායිලන්තේ ඉන්න තරුණ පරපුර ඊළඟට සංචාරය කරන මැදි වයසේ අයට පවා ප්‍රවර්ධනය කරන්න පුළුවන් ලංකාවේ ආකර්ෂණ ස්ථාන තියෙනවා. අපේ තේවතු ඊළඟට කඳු දිය ඇලි ඒ වගේ දේවල් ඊළඟට අපේ තියෙන මේ වේල් වොචින් ඒ කියන්නේ තල්මස්සුන් නැරඹීම සඳහා යන සංචාර ඒ වගේ ශේෂ්ත්‍ර ගැන දැනුවත් භාවයක් මුකුත් නැහැ තායිලන්තේ. දැන් වේල් වොචින් කියන එකට මේ කැනඩාව ඔස්ට්‍රේලියාව වගේ රටවලට තායි ජාතිකයෝ වීදම් කරලා යනවා. නමුත් අපේ ලංකාවෙත් ඒ වේල් වොචින් එහෙම මේ මිරිස්ස කල්පිටිය ත්‍රිකුණාමලයේ ආශ්‍රිතව වසර පුරාම බොහොම හොඳින් කරන කර්මාන්තයක් සංචාරක ආකර්ෂණීය ස්ථානයක්. ඉතින් අන්න ඒව ගැන දැනුවත් කරන්න ඕනේ. නමුත් ඒ කරනකොට ඒව ගැන කරන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවෙන් නෙවෙයි තායි භාෂාවෙන් සහ තායිලන්තයේ අයට ඒගොල්ලන්ගේ ගැලපෙන රටාවට ඒගොල්ලන් ආකර්ෂණය කරගන්න පුළුවන් ක්‍රමවේදයකට තමයි ඒක කළ යුත්තේ. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමුගෙ. විරාමෙන් පසුව ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග. අද අප සමග කතාබහේ සිටින්නේ සවාරි ට්‍රැවල්ස් ආයතනයේ අධ්‍යක්ෂ නාලක කරුණාකලගේ මහතා. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කර්මාන්තය පිළිබඳව. ඇත්තටම නාලක දැන් තායිලන්තය කියන්නේ සංචාරක කර්මාන්තයට කබ් ගහපු රටක්. ඇත්තටම ලංකා අපිටත් දැන් තායිලන්තයේ සංචාරකයෝ ලංකාවට ගෙන්වා ගන්න අපි උත්සාහ කරනවා වගේම තායිලන්තයටත් විශාල පිරිසක් ලංකාවෙන් යනවා සහ වෙනත් රටවල් වලින් විශාල පිරිසක් සංචාරක තායිලන්තයට එනවා. ඒ කියන්නේ තායිලන්තය සංචාරක කර්මාන්තය අතින් මධ්‍යස්ථානයක්. ඉතාම ප්‍රබල සංචාරක කර්මාන්තයක් හසුරුවන රටක්. අපිට තායි සංචාරකයෝ ලංකාවට ගෙන්වා ගන්න අතරම අපිට මොනවද ඉගෙන ගන්න තියෙන පාඩම් සංචාරක කර්මාන්තය දියුණු කිරීමේදී තායිලන්තේ? ඇත්තම තායිලන්තේ සංචාරක කර්මාන්තය කියන්නේ ඉතාම විශාල කර්මාන්තයක්. ඒගොල්ලන්ගේ ඉන්ඩස්ට්‍රිය අතරින් වසරකට කෝටි දෙකක් ඒ කියන්නේ ලක්ෂ 200ක් පමණ ප්‍රමාණයක් විදේශ සංචාරකයෝ තායිලන්තයට එනවා. එතකොට අපිට ඉගෙන ගන්න පුළුවන් පළවෙනිම කාරණේ තමයි ඒගොල්ලෝ කොහොමද ඒ වගේ අලවිකරණ යාන්ත්‍රණයක් හදාගෙන තියෙන්නේ කියලා. දැන් ඒගොල්ලන්ගේ රටේ තියෙන දේවල් ලෝකෙ පුරා අලවිකරණය කරන්නේ කොහොමද? ඒ අලවිකරණ යාන්ත්‍රණය සමග වෙනත් රටවල තියෙන සංචාරක ඒජන්සි එහෙම නැත්නම් පෞද්ගලික සමාගම් ඒ හරහා කොහොමද ඒ සංචාරකයව අද්දව ගන්න කියලා. දැන් විශේෂයෙන් මේ ලංකාවේ තියෙන සමාගම් පවා එතකොට සංචාරක කණ්ඩායම් තායිලන්තයට යවනවා.
ඒවගේම චීනය වැඩියම සංචාරකව තායිලන්තයෙන් මේ දවස්වල චීනෙන් ඊළඟට මැලේසියාව ලක්ෂ 20කට වඩා ප්‍රමාණයක් වසරකට එනවා ඊළඟට රුසියාව ඉන්දියාව ඒ වගේ යුරෝපයේ වගේ රටවලින් මිලියනයකට වඩා සංචාරක ඒ රටවලින් තායිලන්තයට එනවා මොකද රහස එතන ඇත්තට මම නම් හිතන්නේ අලවිකරණය තමයි ඒ රටේ තියෙන දේවල් හොඳට මාකට් කරලා තියෙනවා ඒ මාකටිං සිස්ටම් එක හොඳට දියුණු කරලා තියෙනවා ඒ ඒජන්සි වලට දෙන ප්‍රතිලාභ සහ ඒ රටේ තියෙන සංචාරක ආකර්ෂණ ස්ථාන අලවිකරණය කිරීම වෙනුවෙන් ඒ වෙනත් රටවල තියෙන සංචාරක කර්මාන්ත සංචාරක ඒජන්සි වලට එහෙම නැත්නම් සංචාරක සමාගම් වලට ඒ යම් කිසි ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයක් හදලා තියෙනවා. අන්න ඒ ගැන අපේ රටේ අලවිකරණ ක්‍රමවේදයන් බොහොම දුර්වලයි. ඉතින් ඒව ගැන අධ්‍යයනය කරන්න පුළුවන් නම් ඒ විශේෂයෙන් පෞද්ගලික අංශයේ අපේ තියෙන ආයතන වලට වගේම අපේ රජයේ යම් යම් මේ අදාළ බලධාරීන් සහ අදාළ ආයතන වලින් එතකොට මේ අලවිකරණ ක්‍රමවේදයක පිළිබඳව අධ්‍යයනය කරලා ඔබත් අධ්‍යයනය කරනවාද ඒව මමත් ඉතින් මට මගේ ඇත්තටම අපේ ශාස්ත්‍රයට අදාළ හින්දා සහ අපි මේ අලවිකරණ යන්ත්‍රණය තුළ ඉන්න හින්දා අපිට ඒ ක්‍රමවේදය තුළ ඉන්න සිද්ධ වෙලා තියෙනවා අපි ඒ කාලේ නැති අත්දැකීම් අපිට වසර 15ක් තිස්සේ තායිලන්තයේ ඉන්න එක තුළ සහ වසර 15ක් තායිලන්තයේ ජීවත් වෙනවා. ඉතින් ඒහා සම්බන්ධ ඒ කාලය ඇතුළත මම මේ අලවිකරණ යන්ත්‍රණයේ ඉන්න හින්දා අපිට ඒ අත්දැකීම් තියෙනවා. යම් තායි ක්‍රමයට අලවිකරණය සිද්ධ කරලා ලංකාවේ ඇත්තටම මේ තායිලන්තයේ සංචාරක ස්ථාන ටික අලවිකරීමේදී මම මේ අලවිකරණ ක්‍රමයේ පාවිච්චි කරනවා. ඒකේදී අදහස් කරන්නේ මෙහෙමයි. දැන් තායිලන්තයේ තියෙන සංචාරක ආකර්ෂණ ස්ථානවල ඒ සංචාරකයේ කෙලින්ම ගියාම එතනට ගියාම ගන්න මිල ගාණක් තියෙනවා. ඒකට අපි තුමු සිල්ලර වෙළඳාමක් වගේ සිල්ලර මිල ඒ ෆ්‍රන්ට් එකේ තියෙන කවුන්ටර් රේට් එක, රිටේල් රේට් එක. එතකොට ඊට අමතරව වෙනත් තායිලන්තයේ ලියාපදිංචි නීත්‍යානුකූලව ලියාපදිංචි ඒ රටේ රජයේ සංචාරක අධිකාරියේ බලයලත් ආයතනවලට තියෙනවා. ඒ ස්ථානයේම නරඹන්න යනකොට ඒ තියෙන ප්‍රවේශ පත්‍රයෙන් ඩිස්කවුන්ට් රේට් එකක්. එහෙම නැත්නම් ඒ හෝටල් වලින් ඩිස්කවුන්ට් රේට් එකක්. එතකොට ඒ ඒකට තියෙන ඒජන්සි එකට තියෙන ඒ අලවිකරණ ක්‍රමවේදය තුළ ඒ තායිලන්තයේ තියෙන සමාගම් විසින් වෙනත් රටවල තියෙන සමාගම් වලට දෙනවා ඊට වඩා තවත් පොඩි ඩිස්කවුන්ට් එකක් දීලා. ඒ කියන්නේ එතකොට ඒ අලවිකරණ ක්‍රමවේදය බොහොම ක්‍රමානුකූලව හැදිලා තියෙනවා. එතකොට වෙනත් රටක තියෙන සංචාරක සමාගමකට පවා පුළුවන් තායිලන්තයේ තියෙන අදාළ සංචාරක ස්ථානය අලවිකරණය කරලා යම්කිසි අදාළ අර රිටේල් රේට් එක සහ ඒජන්සි රේට් එක අතර තියෙන ප්‍රතිලාභ ලබා ගන්න ක්‍රමවේදය බොහොම සූක්ෂම සහ බොහොම පිළිවෙලට ඒ වගේම එතිකල් විදිහට ඒ කියන්නේ කවදාකවත් සදාචාරාත්මක කොහොමත් කවදාකවත් ඒ අර ඒ ඒජන්සි ටික බයිපාස් කරන්නේ නැතුව ඒජන්සි ටික හලන්නේ නැතුව ඒ ආයතන විසින් ඒ තමන්ට සේවා සපේන සංචාරකයන් සපේන ආයතනවල පැවැත්මත් තහවුරු කරන විදිහ අලවිකරණ යන්ත්‍රණයක් හැදිලා තිනවා. ඉතින් ඒ තුල අපිත් ඉන්නවා. අපිත් තායිලන්තයේ තියෙන සංචාරක අධිකාරියේ ලියාපදිංචි ආයතනයක් තායිලන්තයේ තුල අපි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වුණාට අපි ඒ රටේ තියෙන නීති රීති වලට අනුව ඒ රටේ ලියාපදිංචි වෙලා ඒ වගේම අපි ලංකාවේ අපේ ආයතනය හරහා ලංකාවේ තියෙන අපේ සැපයුම් කරුවෝ ඉන්න අපිට සංචාරකයන් සපේන ඒ අයට අපි ඒ අලවිකරණ ක්‍රමවේදය තුළ ඒගොල්ලන්ට ඒ ප්‍රතිලාභ ලැබෙන විදිහට තායිලන්තයේ සංචාරක ස්ථාන අලවිකරණය කරනවා. ඉතින් ඒක තමයි අපි මං හිතන්නේ ඉගෙන ගන්න තියෙන පළවෙනිම වැදගත්ම කාරණය. අපි පද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පස්සෙ තවත් ඉගෙන ගන්න තියෙන කාරණා පිළිබඳව කතා කර සූදානම්. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පස්සෙ නැවතත් සාකච්ඡාව සමග විරාමයෙන් පස්සෙම නැවතත් එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහේ සිටින්නේ සවාරි ට්‍රැවල්ස් සමාගමේ අධ්‍යක්ෂ නාලක කරුණාකරගේ මහතා. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කර්මාන්තය පිළිබඳව. අපි සාකච්ඡාවේ අවසාන භාගයට පැමිණ තිබෙනවා. ඇත්තටම දැන් තායිලන්තය තුල නිෂ්පාදනවල ගුණාත්මක භාවය, ඔවුන් ඒවා වෙළඳපොළට ඉදිරිපත් කරන විදිය, සංචාරකයන් ආකර්ෂණය කරගන්නට ඔවුන් යොදන විවිධ වූ උපක්‍රම, ඇතර මේවා තුලිනුත් අපිට පාඩමක් ඉගෙන ගන්න පුළුවන් නේද නාලක? අනිවාර්යෙන්. මේ දෙවෙනි කාරණේ තමයි ඒක. දැන් සංචාරය කරනකොට සාමාන්‍ය සංචාරකයෙක් කියන්නේ බොහොම ඉක්මනට අඩු කාලයකින් ඒ අදාළ ඒ රටේ තියෙන දේවල් හැමදේම අත්විඳින්න පුළුවන් සංචාරය කරන කෙනෙක්. ඉතින් දැන් උදාහරණයකට අඹ ගෙඩියක්, එහෙම නැත්නම් පළතුරු, ඒ වගේ පුංචි පුංචි කෑම වර්ග තායිලන්තයේ සාමාන්‍ය ජනතාව අතරින් සංචාරකයන්ට ලැබෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ පේමන්ට් එකේ පවා ඒ අඹ වගේ දේවල්, එහෙම නැත්නම් පළතුරු වරක පවා
බොහොම ලස්සනට පිරිසිදුව සකස් කරලා මේ පාරේ යන ගමන් කකා යන්න පුළුවන් විදිහට පැකට් එකකට දාලා එහෙම නැත්නම් අර පොඩි කූරක් එහෙම දීලා ඒක ජංගම අලවිසලකින් පවා බොහොම පිරිසිදුවට සංචාරකයෙකුට බය නැතුව ගන්න පුළුවන් විදිහට ඒක ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් පවා තායිලන්තයේ ඒගොල්ලන්ගේ නිෂ්පාදන, ඒගොල්ලන්ගේ කෑම බීම, ඒගොල්ලන්ගේ අලවි කරන දේවල් ඒ සංචාරක ශාස්ත්‍රය සමග බද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ ගැන පවා අපි ඒ වගේ පුංචි දේවල් පවා අධ්‍යයනය කරොත් ලංකාවෙත් අපේ අඹ තියෙනවා, අපේ වරක තියෙනවා. නමුත් ඒ වගේ තායිලන්තයේ වගේ අපිට මෙහෙම අඹ ගෙඩියක් පාරේ යන ගමන් කකා යන්න පුළුවන් විදිහට බොහොම පිරිසිදුවට සංචාරකයට සුදුසු විදිහට පිළියෙල කරපු තැන් බොහොම අඩුයි. ඉතින් අපිට 5-star හොටෙල් එකකට ගිහිල්ලා ඒ සංචාරකයට ඒ වගේ දේවල් කනවට වඩා ඒ වෙලාව ගත කරනවට වඩා මේ යන එන ගමන්, shopping කරන ගමන්, යම් කිසි ස්ථානයක නරඹන ගමන් ඒ වගේ දේවල් වලින් පවා අපේ එදිනදා ගමවල මිනිසුන්ට පවා මේ සංචාරක ශාස්ත්‍රයෙන් ප්‍රතිලාභ ලැබෙනවා. ඔව්, අවසාන මිනිත්තු කීප නිසා දැනගන්නට කැමති ඔබ අවුරුදු 15ක් තායිලන්තයේ සිටියා කියන කාරණේ කිව්වා. ඔබට යම් කිසි අවබෝධයක් තිබෙනවාද මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය? දැන් ඔබ කිව්වා ඒ තායිලන්තයේ වැසියන්ගෙන් කෙලින්ම සංචාරකයන්ට එන ක්‍රමයක් ඔවුන්ගේ තිබෙනවා කියලා. ඔබට තිබෙනවද යම් කිසි අවබෝධයක් මේ යාන්ත්‍රණය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා? ඇත්තටම සංචාරක ශාස්ත්‍රය කියන එක තායිලන්තයේ එදිනදා මිනිසුන්ගේ ජන ජීවිතයට ඒකාබද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සංචාරක කියන්නේ අමුතු කොට්ටාසයක් වෙනම ඉන්න වියුක්ත කලාපයක් නෙමෙයි. එදිනදා ජීවිතේ ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ පාරේ තොටේ යනවා, හෝටල් සම්බන්ධව පවා. මොකද අනික කෝටි දෙකක් වගේ එනකොට ඉතින් ඒක අමුත්තක් නෙමෙයි. ඒ වගේ මේ යාන්ත්‍රණය තුළ ඉතින් ඒ රජයෙන් සහ ඒ සංචාරක අධිකාරියෙන් අදාළ නීති රීති වගේ දේවල් සම්පාදනය කළ දෙනවා. නමුත් පෞද්ගලික අංශය විසින් තමයි ඒ සියලුම ප්‍රවාහන කටයුතු, ඒ ආකර්ෂණී තාන නඩත්තු කරන්නේ. ඊළඟට ඒවල සංචාරක සේවා සැපීම, ඔය ආහාර පාන පාරවල් විකුණන දේවල් පවා මේ පෞද්ගලික අංශය විසින් තමයි, ඒ කියන්නේ පොඩි පොඩි ව්‍යාපාරිකයෝ පවා ඒ සංචාරක ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ ලොකු යාන්ත්‍රණයක් තියෙනවා. ඉතින් ඒක ඒ ජන ජීවිතේරම සම්බන්ධ වෙච්ච යාන්ත්‍රණයක්. ඉතින් ඒක ගැන අපි තවත් ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. ඇත්තම දැන් ඔබ හිතනවාද දැන් ලංකාවේ සංචාර කර්මාන්තය අපි දිනු කිරීම පිළිබඳව කතා කරනවා, අපි වැඩ කරනවා, අපි තායිලන්තය වගේ රටක් අපිට අභියෝගයක්, අපි ඒ ඔවුන්ටත් වඩා හොඳට මේ දේවල් සංචාරකය වෙනුවෙන් අපි ඉදිරිපත් කළ යුතුයි මේ අභියෝගය ජය ගන්න කියලා ඔබ හිතනවද? එහෙම නැත්නම් අපිට මේ තියෙන ආකාරයටම ඉදිරියට යන්න පුළුවන් කියලාද ඔබ විශ්වාස කරන්නේ? ඇත්තටම තායිලන්තය සමග එහෙම අභියෝගයක් කියලා අපි යන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ. නමුත් අපේ මට තේරෙන විදිහට අපේ තියෙනවා දැන් අපේ ඉතිහාසය ගත්තොත් අපේ ඉතිහාසයේ තායිලන්තයටත් වඩා පැරණි වසර 2500ක අභිමානවත් ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා. අපේ සංචාරක ආකර්ෂණීය ස්ථාන බැලුවාම අපේ මොහුදක් බලලා, දියැලක් බලලා, කන්දකුත් බලලා, මීදුමත් අත්විඳලා ඒ සියලුම දේවල් පැය 3-4ක් වගේ කෙටි කාලෙකින් අපිට රසවිඳින්න පුළුවන් බොහොම සුළු ප්‍රදේශවල තියෙන, ඒ කියන්නේ වැඩි දුරක් නැතුව. තායිලන්තෙට එහෙම හැකියාවක් නැහැ. කිලෝමීටර් 800,000ක් ගියත් ඔය මං කියපු කොටස් ටික බලන්න බෑ තායිලන්තේ. ඊළඟට ඉංග්‍රීසි භාෂාව අතින් අපේ රටේ ශ්‍රී ලාංකිකයන්ට ඉංග්‍රීසි භාෂාව බොහොම හොඳින් පුළුවන්. නමුත් තායි ජාතිකයන්ට ඉංග්‍රීසි භාෂාව ඒ තරම්ම හොඳින් හසුරුවීමේ හැකියාවක් නැහැ. නමුත් ඔවුන් කෝටි දෙකක් සංචාරකයන් හැන්ඩල් කරන බලා ගන්නවා. නමුත් අපි අපේ මෙච්චර ප්‍රෞඩි ඉතිහාසයක් තියෙනවා, අපේ බොහොම ලස්සන සංචාරක ආකර්ෂණ ස්ථාන තියෙනවා, අපේ මුහුදු දියඇලි ඊළඟට වෙරළ තීර බොහොම සුන්දර දේවල් තියෙනවා. ඒ ටික අපි කොහොමද විධිමත් සංචාරක කර්මාන්තයක් එක්ක ගලපගෙන අපේ අනන්‍යතාවයකින් අපි ලෝකෙට ඉදිරිපත් කරලා අපේ තියෙන අපිට උරුම කොටස අපේ පෝෂණ එක කොහොමද මේ සංචාරක වෙළඳපොලෙන් ලබා ගන්න කියන එක ගැන අවධානය යොමු කරලා අපිට තායිලන්තය වගේ රටවල ඉගෙන ගන්න පුළුවන් දේවල් මේකට එකතු කරන එක තමයි මං හිතන්නේ. ඒ ටික කර ගැනීම සඳහා අපි දැන් ඉන්න අලුතෙන් ඉන්න අපේ પરම්පරාව සහ අපේ තරුණ ව්‍යාපාරිකයන් වගේ අය වැඩි අවධානයක් යොමු කර යුතුයි. අපේ අර පැරණි අවසාන මිනිත්තුව, පැරණි ක්‍රමවේද සහ අපි අර යල්පැන ගිය ක්‍රමවේද වලින් බැහැර වෙලා අපි අලුත් ආකාරයට ලෝකෙ බලන්න ඕනේ. අන්තර්ජාලය සහ වෙනත් අලවිකරණ ක්‍රමවේද ලෝකෙ පුරා දියුණුවලා තියෙනවා. ඒවත් එක්ක සේවා සැපීමේදී අපේ ගුණාත්මකභාවය වැඩි කරලා අපි කොහොමද මේ අභියෝග ජයගෙන සංචාරක ශාස්ත්‍රයෙන් අපේ ආර්ථිකයට, අපේ ශ්‍රී ලාංකික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ කියන එක ගැන අපි අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම අපේ දේවල් කොහොමද සංචාරකයන්ට සපයන්නේ, ඒ වගේ දේවල් පවා තායිලන්තය වගේ රටවල ඉගෙන ගන්න පුළුවන්. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. අත්‍තරම අපි අද සාකච්ඡා කළේ නාලක කරුණාකලගේ මහතා සමග හෝ සවාරි ට්‍රැවල්ස් ආයතනයේ අධ්‍යක්ෂකවරයා. අපි අද බිස් 24/7 සාකච්ඡාවේ සමු ගන්නවා. අපි යලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙමු.